සුබ දවසක් සියලුම දෙනාට. අද අපේ කතා පුවත වන්නේ වසර 3000ක් පැරණි ඊජිප්තු පූජකවරයෙකු ලෝකයට කතා කිරීම සම්බන්ධවයි. අපේ YouTube channel එක subscribe කරලා නැති අය ඉන්නවනම් දැන්ම subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගමන් අපි කතාවට යමු. ඊජිප්තුවේ මමියක් ලෙස තැන්පත් කර තිබුණ පූජකවරයෙකුගේ මරණයෙන් පසු ජීවිතය සඳහා වූ ප්‍රාර්ථනීය විද්‍යාඥයන් පිරිසක් විසින් ඉටු කරලා තියෙනවා. ඒ කෘතීම වාචික ශබ්ද මගින් ඔහුගේ කටහඬ ප්‍රතිනිර්මාණය කිරීමෙන්. එහිදී ඊජිප්තුවේ නිසියමුන් නැමැත්තාගේ කටහඬ සොරයක් ආකාරයේ ශබ්දයකින් යළි නිර්මාණය කර ඇති අතර එම හඬ බැටළුවෙකුගේ කෑගැසීමක් සිහිපත් කරවනවා. නිසියමුන් නැමැති පූජකවරයා වාසය කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1099ත් 1069ත් අතර කාලයේදී. එම කාලයේ දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක් පැවති 11 වන රැම්සෙස් පාරාවෝ රජුගේ පාලන සමය වුණා. TBC පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම සඳහා ඔහුට තියෙනු හඬක් අවශ්‍ය වුණා. නෙසියමුන්ගේ මරණයෙන් පසු ඔහුගේ කටහඬ නිහඬ වුණා. එහෙත් වසර 3000කට පසු පර්යේෂකයන් කණ්ඩායමක් ඔහුගේ කටහඬ යළි ජීවමාන කළා. ඔවුන් එසේ කර ඇත්තේ නෙසියමුන්ගේ ස්වරාලයට සමාන වන පරිදි ත්‍රිමාන මුද්‍රිත ස්වරාලයක් නිර්මාණය කිරීමෙන්. කෘත්‍රිම ස්වරාලයකින් නැගුණු ශබ්දය භාවිතා කිරීමෙන් ඔවුන් නෙසියමුන්ගේ හඬට සමාන ස්වරයක් සංශ්ලේෂණය කළා. මෙය මියගිය පුද්ගලයෙකුගේ කටහඬක් කෘත්‍රිමව සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ පළමු ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා. ඉදිරියේදී නෙසියමුන්ගේ කටහඬින් සම්පූර්ණ වාක්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයෝ අපේක්ෂා කරනවා. මෙම පර්යේෂණය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ යෝක් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ලීඩ්ස් කෞතුකාගාරයේ එක්ව සිදු කරලා තිබෙනවා. කටහඬ ප්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය මගින් දීර්ඝ කාලයකට මියගිය අයගේ කටහඬ ඇසීමේ අවස්ථාවක් අපට දැන් ලැබිලා තියෙනවා. මහාචාර්ය ෆ්ලේචර් BBC පුවස්සේවයට පවසලා තිබුණේ නෙසියමුන්ගේ ආගමික විශ්වාස පද්ධතියේ කොටසක් වූ මරණින් මතු ජීවිතයේදී සිය හඬ ඇසීම නෙසියමුන්ගේ ප්‍රාර්ථනාව වී ඇති බවයි. ඔහුගේ මිනි පෙට්ටිය මත ඒක ඇත්තටම ලියලා තියෙනවා. ඒක තමයි ඔහුට අවශ්‍ය වුණේ. එක් පැත්තකින් අපිට පුළුවන් වෙලා තියෙනවා ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කරන්න. මහාචාර්ය ෆ්ලේචර් පැවසුවා. නෙසියමුන් යනු ඊජිප්තුවේ තීබ්ස් ප්‍රදේශයේ අමුන් නැමැති ආගමික ස්ථානයක වාසය කළ පූජකවරේ. ඔහු ශුද්ධත්වය යම් උසස් මට්ටමකට පත්ව සිටි පූජකවරයෙකු වූ අතර ඔහු වාසය කළ අමුන් ආගමික ස්ථානයේ අමුන් ප්‍රතිමා වසලට යාමට ඔහුට විතරයි අවසර තිබුණේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නෙසියමුන්ගේ දත් දැඩි ලෙස දිරා ගොස් තිබූ අතර ඔහු විදුරුමස් රෝගයකින් පෙළුණු බවයි. ඔහු දරුණු ආසාත්මිකතාවයකින් 57 දිවියේදී ජීවිතක්ෂයට පත් වූ බවට ගොඩක් දෙනා විශ්වාස කරනවා. 11 වන රාමසෙස් රාජ්‍ය පාලන සමයේ විසූ බවට තහවුරු වී ඇති එකම මමිය වන නෙසියමුන් නිසා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඔහුගේ මෘතදේහය මගින් පුරාණ ඊජිප්තුව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. මමියක් ලෙස සකස් කරන ලද නෙසියමුන්ගේ මෘතදේහය බ්‍රිතාන්‍ය ලීඩ්ස් නාගරික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.